ඡන්දෙ ඉක්මනින් ඉක්මන් කරවන්න රාජතාන්ත්‍රික මෙහෙයුමක් කියලා පුවත්පතේ කියනවා. ඒ අනුව ආරක්ෂක ඉතින් එක පැත්තකින් සාලිය පීරිස් මහත්මයා හමු වෙනවා, අනික් පැත්තෙන් රාජතාන්ත්‍රිකව අදාළ තානාපති කාර්යාලය සහ අනිකුත් අය ආරක්ෂක බුද්ධ්‍යංශ මේ ඔක්කොම පෙන්ලා දෙනවා. යුරෝපා රටවල් බටහිර කඳවුරේ ප්‍රබලතම රටවල් තුනක්, ආසියාතික රටවල් දෙකක් දැනටමත් මේ මෙහෙයුමට සක්‍රීය දායකත්වයක් දක්වනවා කියලා. ඉතින් ජනමතයක් පලාත්පාල මැතිවරණ පැවැත්වියතු බවට ජනමතයක් ඇති කිරීම දුකාරණා සම්බන්ධව දේශපාලන පක්ෂ සමග දිගින් දිගටම රහස්‍ය සාකච්ඡා පවත්වනවා කියලා ඇයි සඳහන් කරන්නේ. ඉතින් මේ ඔක්කොමත් එක්ක මැතිවරණය මේ විදිහට මැතිවරණය හැබැයි ඉතින් තියන්න ඕන මේක රාජතාන්ත්‍රික මෙහෙයුමක් වුණත් නැතත්, හැබැයි මේකත් හරහා ඊට එහාට ගිය වෙනත් දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් කියන්නේ වෙනත් බලපෑමක් තියෙනවා වෙන්නට පුළුවන්, වෙනත් ඔවුන්ගේ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අයගේ ඒජන්තියෝ ලංකාව තුළ පත් වෙලා ඉන්නෝ නිල වශයෙන් ඔබට පේන්නේ හරි ස්වාධීන අය වගේ වෙන්න පුළුවන්. නමුත් ඒවනට එසේ ස්වාධීන නොවන්නත් පුළුවන්. කෙසේ වුවත් ඉතින් ඡන්දෙ තියන්න ඕන මිනිසුන්ගේ අයිතිය ඡන්දෙ තියෙනවා කියන එක ඡන්ද අකුලන එක නෙමෙයි මිනිසුන්ට වෙන්න ඕන.